නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වස්සං වොත්තානං බික්ඛෝනං කඨිනං අත්තරිතුන්ති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද මේ මාතෘකා කරගත්තේ විශේෂ මාතෘකාවක් විශේෂ වචනයක් විශේෂ අර්ථයක් විශේෂ පිනක් අපි හැම කෙනෙක්ම කඨිනය කියන වචනේ ඇහෙනකොටම පුදුමාකාර ශ්‍රද්ධාවකින් ගෞරවකින් ඒ වෙනුවෙන් සූදානම් වෙනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙනවා ඒ වෙනුවෙන් කල්මත්තෙන් සිරු දේවල් ලෑස්ති කරගන්න සමහරක් වෙලාර මම අර මුලින් මතක් කරේ වස් ආරාධනා කරපු දවසේ තමයි කඨිනේට ආරම්භක දවස කඨිනේ කියන පින්කම කරගන්න නමුත් පින්වතුනි අපි මේ ත්‍රිපිටක ධර්මයේ තුල බලනකොට ත්‍රිපිටක ධර්මයේ ගවේෂණය කරනකොට කඨිනේ කියලා දෙයක් තියෙනවා ඒක නැතුව නෙමෙයි ඒ කඨිනේ කියන දේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 20කට පස්සේ අවුරුදු 20කට පස්සේ එතකොට ඒ අවුරුදු මුල් අවුරුදු 20 තුර සිද්ධ වුණේ මොකක්ද අන්න ඒක තමයි වැදගත්ම දේ. මොකද අපි දැනගන්නට ඕනේ හැම භික්ෂුන් වහන්සේ නමකටම යම්කිසි දායක කෙනෙක් වස් ආරාධනාවක් කළොත් ඒ වස් ආරාධනාව කරලා වස් සමාදන් වෙලා Taman සකස් කරපු කුටියේ හරි සේනාසනේ හරි ගල්ලිනේ හරි උන්වහන්සේ වස් කාලය ගත කරලා මාස 3කට පස්සේ යෙදෙන පොහොය තියෙනවනේ ඒ පොහොය දවස අපි හඳුන්වන්නේ පවාරණ උපෝසතය කියලා පවාරණ පොය කියලා. දැන් ඔය පවාරණය කියලා කියන එකෙන් අදහස් කරන්නේ තමන් ඒ වස් සමාදන් වුණු කාලේ අවසන් කරගත්ත. වස් කාලය අවසන් වුණා නෙමෙයි අර අදිෂ්ඨාන කරගත්ත මාස 3 අවසන් වුණා කියන එකයි. අර ඉතින් ඒක වෙනම විස්තරයක් තමයි ඒ පවාරණය ගැන කතා කරන එක. ඒක අපිට ඒක භික්ෂුන් වහන්සේලා පැත්තෙන් සිදුවෙන්න ඕන විග්‍රහයක ඉතින් ගිහි අයට ලොකු වැදගත්කමක් නැහැ. නමුත් ගිහි අය දැනගන්නට ඕනේ ඒ ස්වාමීන් වහන්සේ ඒ වස් කාලය තුල ඒ වස්ස ඡේදනය කරගන්නේ නැතිව වස් පවාරණය සිද්ධ කළා කියලා. එතකොට පින්වතුනි වස් පවාරණය කරාට පස්සේ උන්වහන්සේ එතනින් යනවා. ඉස්සර කාලේ එහෙමයි වස් පවාරණය කළා නැවත ඉතින් එතන ඉන්නේ උන්වහන්සේ වඩිනවා මොකද ඒ මුල් බුදු සමයේ කඨිනේ කියලා දෙයක් අනුදැනව දාලා තිබුණේ හැබැයි ඒ කාලේදී ඒ සදහැවතුන් සිද්ධ කළා වස්සා වාසික චීවර පූජාව අන්න වැදගත් තැනක් මේ කියන්නේ වස්සා වාසික චීවර පූජාව අද වර්තමානයේ අපි කරන දවසයි අතීතේ කරපු ආකාරය වෙනස්. අතීතේ වස් පවාරණය කරාට පස්සේ උන්වහන්සේලාට එදාම වෙන්න පුළුවන්. පසුදා වෙන්න පුළුවන් මේ වස්සාවාසික සිවුරු පූජා කරලා. තුන් සිවුරුම් පූජා කරනවා. උන්වහන්සේගේ දිගට පල්වලට ගැලපෙන දෙපට සිවුර, තනිපට සිවුර, අඳනේ මේ සදහැවතුම් මහලා ඒ වස්සාවාසික සිවුරු පූජා කරනවා. දැන් මම වේරංජ බ්‍රාහ්මණතුම මේකනේ කරේ. මෙතුමාට වස්තුම් මාස උපස්ථාන කරන්න බැරි වුණා පවාරණයේ සිටුවෙලා භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක වැඩම කරලා මෙතුමාට සිහිපත් කරා අපි වඩිනවා කියලා. එතකොටයි මේ බ්‍රාහ්මණයාට තේරුනේ මගේ ආරාධනා වුණා මට අමතක වුණා. ඉතින් අපි දන්නව ධර්මානුකූල මේ මාරාවේශයක් වෙලා භාග්‍යතුන් වහන්සේද වික්ෂුන් වහන්සේ කර්ම විපාක දුන්න කාලය. නමුත් එතුමා දානේ සම්පූර්ණ සකස් කළා තුන් සිවුරු සකස් කළා ඒ වස්සාවාසික චීවර පූජා කරලා ඒ අවශ්‍යම පින්කමෙන් සිදු කරා. අන්න ඒ වගේ පින්වතුනි අතීතයේ ඔය කඨිනේ කියන පින්කම එන්ට කලින් ඒ වස්සාවාසික චීවර පූජාව සිද්ධ වුණා.
මට මතකයි එක අටකතාවක කියන අපි දැන් වර්තමාන අටමහා කුසල් කියලා ඒ ත්‍රිපිටකයේ කොහෙවත් එක තැනක සඳහන් නොකළ මහානීය පින්කම් අටක් අපි එකතු කළ කතා කරාට එක අටකතාව එක තැනකදී මේ වස්සා වාසික චීවර පූජාව අග්‍රගන්නේ මහානීය පින්කමක් හැටියට සඳහන් කරනවා. එතකොට ඒක ඇවිදින් අර මොකද හේතු ඒ කාලේ කටිනේ නොතිබුණත් ඒහා සමානව ආනිසංස ලැබෙන්න පුළුවන් මහානීය පින්කමත වස්සා වාසික චීවර පූජාව. එතකොට දැන් මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ. අපි හිතමු දැන් වර්තමානෙත් අපි සමහරක් සේනාසන තියෙනවා. සමහරක් සේනාසන තියෙනවා කටින පින්කම් කරන්නේ නැහැ. කටින පින්කම් කරන්නේ නැති සේනාසන තියෙනවා. හැබැයි එහෙම වුණා කියලා ඒ තැන්වලදී වස්සාවාසික චීවර පූජාව නොකර ඉන්නේ නැහැ. සදහැවතුන් වස් ආරාධනා කරනවා. ඒ වගේ වස් කාල උපස්ථාන කරනවා. වස් පවාරණයෙන් පස්සේ වස්සාවාසික චීවර පූජාව සිද්ධ කරනවා. එතකොට ඒ වස්සාවාසික චීවර පූජාවත් එක්ක සිදු වෙන්නේ මොකක්ද? මෙන්න මේකයි වැදගත් දේ. දැන් වස්සාවාසික චීවර පූජාවෙන් සදහැවතුන් කුසල් වැඩෙනවා. මං කියවනේ අර අටකතාවේ තියෙනවා විශේෂ ආනිසංස ලැබෙන මහානි ආනිසංස ලැබෙන මහානීය පින්කමක් තමයි වස්සාවාසික චීවර පූජාව මේ සදහැවතුන් ලැබෙන. හැබැයි ඒ චීවරය ලබා ගත්තා කියලා තුන්සිවර ලබා ගත්තා කියලා භික්ෂුන් වහන්සේලාට විශේෂ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒක ලැබීම විතරයි. විශේෂ ආනිසංස ලැබෙන්නේ නැහැ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එන මුලින්ම වස්සාවාසික චීවර පූජාව තමයි අනුදැන වදාරලා තියෙන. එතකොට තමයි ස්වාමීන් වහන්සේලා දැන් අර වස් කාලේ පවාරණයෙන් පස්සේ උන්න වැස්වැසුපු නිසා සිවුරු ලැබුණා. ඒ සිවුරු දැන් සකස් කරලා පඬු පොවලා ඒ මාසයේ ඇතුළත මේ සියල්ල සකස් කරගෙන උන්වහන්සේලා ඔන්න චාරිකාව යන පටන් ගන්නවා. සතියේ 2 මාසේ 3 5 10 7 උපරිම 7යි දක්වා චාරිකාවේ වඩිනවා. එතකොට දැන් අද වර්තමාන වෙනකොට බොහෝ ස්ථානවල වස්සාවාසික චීවර පූජා කරන්නේ අර සදහැවතුන් කටිනේ නාමයෙන් පින්කමක් කරන දවසට. එතකොට කටිනේ දවසේ වස්සාවාසික චීවර පූජා කරනවා. එතකොට ඉතින් එතන චාරිත්‍ර කීපයක් තියෙනවා. එකක් තමයි සමහරක් වෙලාවට වස්සික වස්සාවාසික චීවර පූජා කරන්නෙත් නේ සමහරක් කටිනේ විතරේ පූජා කරන්නේ. එතකොට වස්සමාදන් වූ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන වෙනම සිවුරු පූජා කරන්නෙත් නේ. හැබැයි අපි තේරුම් කරගන්නට ඕනේ ඒ වස්සාවාසික සිවුරු පූජා කළ යුත්තේ කවද්ද? දැන් මගේ පිළිගැනීම නම් ඒක කටිනේ එනකම්ම ඉන්නවට වඩා වස් පවාරණයෙන් පස්සේ පවාරණ දවසේ හරි ඒ වස්සාවාසික චීවර පූජා කරනවා නම් ඒක ඒ වස්සමාදන් වුණු ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් ඒ සිවුරු සකස් කරලා ඒ කටයුතු කරගන්න පුළුවන්. නමුත් ඉතින් කටිනේ දවසේ පූජා කරාගල වරදක් නෙමෙයි කියන්නේ. එතකොට එහෙමනම් අපි ඒ වස්සාවාසික චීවර පූජාව එදා භාග්‍යතුන් වහන්සේ මුල් බුදු සමයේදී අනුදැන වදාළ පින්කමක්. ඉතින් පසු කාලයකදී ඒ වස්සාවාසික සිවුරු ලැබුවත් භික්ෂුන් වහන්සේලාට විශේෂ ආනිසංස ලැබෙන්නටත් සදහැවතුන්ට විශේෂ ආනිසංස ලැබෙන්නටත් තමයි කටිනේ කියන මේ විශේෂ චීවර පූජාවත් විශේෂ පින්කමත් අනුදැන වදාරන්නේ. ඇත්තටම කටිනේ කියන වචනේ ගත්තොත් තේරුම මොකද්ද? කටිනේ කියනකොට අර්ථ දෙකක් මට මෙතන ඉස්මතු කරන්න පුළුවන්. පංචානිසංසේ අන්තෝකරණ සමත්තතාය කටිනන්ති උච්චති. අර විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළ ශික්ෂාපද පහකින් නිදහසක් ලැබෙන ආනිසංස පහක් තියෙනවා. මෙන්න මේ ආනිසංස පහ ගෙන දීමට සමර්ථ නිසායි කඨින කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ ස්ථිරයි. ඒ කියන්නේ එතකොට මේ ආනිසංස ගෙන දීමට සමර්ථයි කියන අදහස. එක අදහසක්.
තවාරතේ අත්‍යන කතින කියලා කියන මහා ප්‍රාණ තියන්නේ කතින කියලා කියන. එතකොට කියන්නේ බුද්ධාදීහි පසංසීයති එත්තාති කතින. බුදුරජාන් වහන්සේලා ආදී උතුමෝ ප්‍රසංසාමුඛයෙන් කතා කළ විශේෂ ආනිසංස කුසලයක් තමයි කතින කියලා කියන්නේ. එතකොට ඒකින් තේරුම් ගන්න පුළුවන් අපට භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබෙන සදහැවතුන්ටත් ආනිසංස ලැබෙන විශේෂ පූජාවක් තමයි කඨින චීවර පූජාව. එතකොට වස්සාවාසික චීවර පූජාව කරාම සදහැවතුන් ආනිසංස ලැබෙනවා. හැබැයි ස්වාමින් වහන්සේලාට ආනිසංස ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා ඒ දේ ලැබලා ඒ කට වෙනදා වගේම ඒ චාරිකාවාදී වඩින්න පුළුවන්. හැබැයි ශික්ෂාපදව නිදහස් වීමක් නැහැ. හැබැයි ධර්මානුකූලව විනයානුකූලව කඨින නාමයෙන් සිවුරක් ලැබුණොත් මහා සංඝරත්නයට ඒ චීවරය සංඝයාගේ මාර්ගෙන් යම් භික්ෂුවකට පැවරීමෙන් පසු ඒ භික්ෂුන් වහන්සේ කඨිනයක් විදිහට පිළි අරගෙන සකස් කරගත්තොත් අන්න ඒ ආනිසංස තමන් අනුමෝදන් වෙලා තමන් එක වසමාදන් අනිස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කළාට පස්සේ ඒ අවසාන කඨින වස්සාන කාලේ අවසාන මාසයත් එක්ක හේමන්ති ඍතුවේ මාස පහක් දක්වා තුන් සිවුරෙන් නිදහස් වෙලා ආදී කටයුතු කරන්න පහසුවක් ඇති විශේෂ ආනිසංස පහක් ලැබෙනවා. අන්න ඒ වගේ අපි තේරුම් කරගත යුතුයි මේ වස්සා වාසික චීවර පූජාවයි කඨින චීවර පූජාවයි දෙකක් කියන එක. එකක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි වස්සා වාසික චීවර පූජාවස් පවාරණය කරාට පස්සේ දෙන්නත් පුළුවන්. සමහරක් කෙනෙක් දින වෙන් කරගත්ත කඨින දවසේ දෙන්නත් පුළුවන්. ඉතින් ඒක ඉතින් තම තමන් සුදුසු පරිද්දෙන් යොදා ගන්නට ඕනේ. අනිත් කාරණ වස්සාවාසික චීවර පූජාව කරන්නේ වස්සමාදා වසාරාධනා කර පින්වතුන් ඇවිදින් ඒ චීවර පූජා කරගන්න. හැබැයි අර කටින නාමයෙන් පින්කමක් කරනකොට තම බොහෝ පිරිසකට එකතු වෙලා ඒ කටයුත්ත කරන්නේ. ඒ වගේම තමයි සමහරක් සේනාසනවලදී පන්සල්වල කටිනේ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වස්සාවාසික චීවර පූජාව සිද්ධ වෙනවා. ඉතින් අපේ වර්තමානයේ අපිට ඔය පෙරණි දූරස්ථාරණ සේනාසනවල මේ සිද්ධාන්තය සිද්ධ වෙනවා. ඊළඟට තව දෙයක් තියෙන්නේ අපි මේ වගේ පින්කමක් කරනකොට අර වස් පවාරණය කරපු අවස්ථාව දැන් උදාහරණ අපි ගත්තොත් එහෙම අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානං භික්ඛූණං කඨිනං අත්තරිතු. එතකොට වස් සම පෙරවස් සමාදන් වෙලා පවාරණය සිදු කරපු ස්වාමින් වහන්සේලාටයි භික්ෂුන් වහන්සේලාටයි කටිනයක් අතුරන්න අනුදැන වදාරන්න. කටිනයක් පිළිගන්න අනුදැන වදාරන්න. කටිනයක් අපට සකස් කරගන්න පුළුවන් ඒ භික්ෂුන් වහන්සේ විතරයි. හැබැයි එතකොට එතනදී අපි තේරුම් කරගන්නට ඕනේ ඒ වස්සාවාසික සිවුරු දෙනවා නම් ඒ කටිනේ පූජා කරන්න මත්තෙන් කටිනේ පූජා කරන්න කලින් උන්වහන්සේලාට දෙන්නට ඕනේ. මොකද හේතුව ඒක සංඝසතු කරන්න බෑ. ඒ වස්සාවාසික සිවුරු සංඝසතු කරන්න බෑ. මේ සංඝසතු කරන්න නැතුව ඒවා වෙනම කල්මත්තෙන් පූජා කරන්න ඕනේ. ඊට පස්සේ කටිනේ සංඝසතු කරන්න කටිනේ සංඝයාට පූජා කරන්න. අනිත් කාරණාව තමයි දැන් ඔය අද වර්තමාන වෙනකොට අපි ඔය කටිනේ දවසේදී එක එක පින්කම් කරනවනේ. බොහෝ දේවල් පූජා කරනවනේ. ගොඩක් අය මේ සිවුරු පූජා කරනවා. සිවුරු සංඝසතු කර සිවුරුත් පූජා කරනවා. එතනදී දැන් සාමාන්‍ය අපි ගත්තොත් කඨින නාමයෙන් කඨිනයේ දවසේ බොහෝ සිවුරු පූජා කළොත් ඒ සිවුරු ආගන්තුක භික්ෂූන්ට ගැනීමට අපහසුකුත් දැනෙන අපහසුවක් තියෙනවා. මොකද ඒවා ඉතින් අර සංඝසතු වෙච්ච දෙයක් අර වස්සමාදාන කඨිනයේ අයිති භික්ෂුවට පැවරෙන දෙයක් ඒ භික්ෂුවයි කැමැත්තෙන් අනිත් අය බෙදා ගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් අර සමහරක් අපි සංඝසතු කරලා නැවත පෞද්ගලික පූජා කර සදහැවතු දෙහෙම හිතකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැනගන්නට ඕනේ වස්සාවාසික චීවර පූජාවයි කඨින චීවර පූජාවයි කියන පින්කම් දෙකක්. හැබැයි මේක දෙකක් විදිහට කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි දෙකම එකට එකතු කළ කරන්නත් පුළුවන්. හැබැයි වස්සාවාසික සිවුරු
සංගසතු කරන්න සුදුසු නෑ කියන එක තමයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි විශේෂ ආනිසංස ලැබෙන මේ කටින පූජාව බුදුපසේ බුදු මහරහතන් වහන්සේ ආනිසංස ලැබෙන පින්කම සිදු කරන්නට ඕනේ. ඉතින් අද තව දෙයක් තියෙනවා මට මේ දැන් අද වර්තමානයේ කටින වස්ත්‍රයේ පූජා කරනවා කටින චීවරයේ පූජා කරනවා මේක අවස්ථා දෙකක්. අතීතයේ නම් කටින දුස්සය කටින වස්ත්‍රයේ පූජා කරන්නේ. ඉතින් ඒ වස්ත්‍රයේ පූජා කරාම තමයි ඒක සිවුරක් විදිහට සකස් කරලා එදාම ඒක මේ පඬු පොලා මසා ගන්න. ඒත් ඇත්තටම ඒ කටිනේ කියන එක පවරන භික්ෂුන් වහන්සේලා සංඝසතු කළ පූජා කරාම සංඝයා විසින් එක භික්ෂුවකට මේක පැවරුවාට පස්සේ භික්ෂුන් වහන්සේලා කවුරුත් එකට එකතු වෙලා තමයි ඒ වස්ත්‍රය කඩ කපලා මහලා සිවුරක් විදිහට සකස් කරලා පණු පොල මේ පාවිච්චි කරන්නට ඕනේ. අදිෂ්ඨානය වගේ කටිනේක අතුර ගන්නට ඕනේ. ඒතකොට ඒකට මේ සියලු භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය අවශ්‍යයි. දායකත්වෙ නොදී මග අරින්න බෑ. මග ඇරියොත් උන්වහන්සේලා වට වරදක් වෙනවා. හැබැයි අද වර්තමාන වෙනකොට ගිහි පින්වතුන් තමයි pore බදලා 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 මටත් මහන්ට ඕනේ මටත් මහන්ට ඕනේ මේක මහනවා. සමහර අය භික්ෂුන් වහන්සේලාට මැදිහත් වෙන්න ඉඩක් ඇත්තෙම නැහැ. ඒ කට්ටිය අර පැරණි ඉතිහාස සාහිත්‍යයේන මේ නාගිත තේරාපදානේ කියලා බුද්ධ දේශනාවෙන් නැති තේරාපදානේනොත් ඒක පිටන්නේ ඒක පසු කාලයකදී ඒ ත්‍රිපිටකයේ නැහැ පින්වතුන් අටුවාවක ටීකාවක නැහැ. නමුත් ඒක පැරණි සංග්‍රහ පොතට ආපු අපදානයක්. ඒ අපදානේ එන අර ඉන්දිකාටු තුඩක් තුඩක් ගානේ සක්විති සැප ලැබෙන බව කියන මේ ආනිසංස ගැන හිත හිතා සිවුර මහන පුදුමාකාර උත්සාහයක් දරන්න. නමුත් ඒක ඒ පින්වතුන් කරන්නේ කුසල් සිතින් ශ්‍රද්ධාවෙන් පින්වැරෙන හැටියට. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් භික්ෂුන් වහන්සේලාගේ යුතුකම තමයි වස්සමාදන් වුණු සේනාසනේ මහා සංඝයාට කටින දුස්සයක් ලැබුණොත් ඒක සංඝයා විසින් යම් භික්ෂුවකට පැවරුවා නම් ඒ භික්ෂුවට තනියම කරගන්න බෑ. අනිත් සියලු භික්ෂුන් වහන්සේලා එකතු වෙලා උදව් කළ යුතුයි. මට මතකයි පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ කාලේ වැඩ හිටපු සුජාත කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට කටින දුස්සයක් ලැබුණාම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ 68 ලක්ෂයක් මහරහතන් වහන්සේලා එකට එකතු වෙලා තමයි ඒ කටින වස්ත්‍රයේ චීවරයක් වර සකස් කරලා මහලා ඒ සිවුර සකස් කරගත්තේ කියලා අටකතාවේ උගන්වන. ඒක නිසා පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ පව මේකට සම්බන්ධ වෙලා දායකත්වය ලැබලා තියෙන. ඒතරම මේක ගරු කටයුතු විනය කර්මය. කටින කියන ගරු කටයුතු විනය කර්ම සංඝයාගේ විනය කර්මය. ඒක සදහැවතුන් සිවුර මසා දුන්නට කමක් නැහැ. හැබැයි ඒක භික්ෂුන් වහන්සේලාට අයිති රාජකාරියක් හැටියට තමයි අපි විනය පිටකයේ තුලින් විනය තුලින් අර්ථවත් කරන්නේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක්ම එවැනි දෙයක් සකස් කරලා පූජා කරගන්නකොට ඒ ධර්ම විනයානුකූලව ඒ දේවල් සකස් කරලා පිළියෙල කරලා සදහැසිතින් කරන්න. අනිත් එක තමයි පින්වතුනි අද වර්තමාන වෙනකොට මේ සදහැවතුන් මම දන්නේ මේක දැනගෙනද නොදැනද කරන්න කියලා. දැන් කටින වස්ත්‍රයක් හරි චීවරයක් හරි සකස් කරලා මේ වස්තුම් මාසෙම පින්වතුන් ගෙයින් ගෙට ගෙන් ගෙට වැඩම කරවලා පුදුමාකාර උස්සවස්ත්‍රයෙන් මේ පින්කම පින් අනුමෝදන් වෙනවා. ඉතින් මේ පින් අනුමෝදන් වීම හොඳයි, වරදක් නැහැ. හැබැයි ඒක නිවැරදිව කරන්න පුරුදු වෙන්න එකක් තමයි. දැන් මේ කටින සිවුර අරගෙන ගිහිලා භාග්‍යතුන් වහන්සේගේ බුදු කුටියේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා තැන්පත් කරනවා. තැන්පත් කර අෂ්ඨපාන ගිලම්පසද නොයේක් නොයේ පුද පූජාවන් පවත්වමින් අපි කරනවා. එතකොට මේ කටින සිවුර නැයි කටින නාමයෙන් පූජා කරන බලාපොරොත්තු වන වස්ත්‍රය හෝ සිවුර තැන්පත් කරේ කොහේද? බුදු කුටියේ. ඒක මේ එතකොට ගිලම්පසාද පූජා කරන කාටද? මේ සිවුරටද භාග්‍යතුන් වහන්සේටද? අපි හිතන්න. හැබැයි මතක තියාගන්න පින්වතුනි මේක භාග්‍යතුන් වහන්සේ පූජා කරන්න එපා. ඒතකොට ඒක භාග්‍යතුන් වහන්සේ පූජා කරන එක බුද්ධ පූජාවක් වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ පූජා කරපොදි අපිට ආයෙ ගන්න බෑ. අපිට අරනවා සංඝයාට දෙන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕනේ මොකක්ද? එහෙම චීවරේ වඩම්මනවනම්
බුදු කුටියේ භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා නෙවෙයි වෙනම මණ්ඩපයක් සකස් කරලා ඒක වෙනම තැන්පත් කරලා මේක අපි අහවල් සේනාසනේ අහවල් භික්ෂුන් වහන්සේලාට පූජා කරන දෙයක් කියන හැඟීම තමන් තුරත් ඇති කරගෙන එන අයටත් ඒ හැඟීම ඇති වෙන හැටියට කටයුතු කරන්න භාග්‍යතුන් වහන්සේ කරන බුද්ධ පූජා වෙනම සිදු කරන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් අපි හොඳට හිතලා බලලා අඩුපාඩු සකස් කරගෙන කරගත්තොත් තමයි පින්වතුනි අර පින්කමේ අර මුල යහපත් වුණා වගේ මැදත් යහපත් වෙලා අගත් යහපත් බවට පත් වෙනවා. එතකොට අපි එක තැනක් හරි මේක අයහපත් වුණොත් වෙන්නේ මොකොත් නෙමේ අපි කරන පින්කම අපත ගියා වෙන්න පුළුවන්. නමුත් පසුව හිතලා ඒකන දුක් වෙන්න එපා. පසුව හිතලා මේක ගැන කනස්සල්ලක් ඇති කරගන්න එපා. අපි කරන කුසලය ත්‍රි හේතුක කුසලයක්. ඒ වගේම තමයි ඥාන සම්ප්‍රයුත අසංකාරික කුසලයක්. මුලැමැදාග යහපත් කුසලයක්. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් කරගන්න තමයි අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එහෙමනම් අපි ඔබත් අපත් හැමදෙනාම හිතන්නට ඕනේ. මේ වස් ආරාධනාවේ පටන් වස් අවසානයේ කඨින චීවර පූජාව මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ සදහැවත් ඔබගෙත් භික්ෂුන් වහන්සේලාගෙත් සහ සම්බන්ධතාවයෙන් භික්ෂුන් වහන්සේලා විතරක් හිටියත් මේ දේ කෙරෙන්නේ නැහැ. සදහැවතුන් විතරක් හිටියත් මේ දේ කෙරෙන්නේ නැහැ. අර ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සදාරන්නේ සාගාරාණ ගාරාච උභෝ අඤ්ඤෝඤ්ඤ නිසිතා ආරාධයන්ති සද්ධම්මා යෝගක් හේමං අනුත්තර. ගිහි පැවිදි දෙපාර්ශවෙම එකට එකතු වුණොත් එකට අත්වැල් බැඳගත්තොත් තමයි මේ සද්ධර්මයේ බොහෝ කාලයක් පවතිනටත් ඔබට අපට අවශ්‍ය කරන ඒ සියලු ක්ලේශ යෝගයන් ප්‍රහාණය කරලා යටපත් කරලා යම් දවසකදී සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරිහත් මාර්ගඵල පිළිවෙලින් ඒ නිර්වාණ අවබෝධයේ දක්වා හිත වැඩෙන්න පාරමී පුරන්ට නම් මේ හැම දෙයක්ම ගිහි පැවිදි ඔබ අප එකට එකතු වී සිදු කරගත යුතුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ බුද්ධ අනුශාසනාව. ඒ නිසා පින්වතුනි හැම අවස්ථාවකදීම අපි භික්ෂුන් වහන්සේලා ජාති මුර දේවතාවන් හැටියට ආගමේ අපේ ජීවිතේ ඉෂ්ට දේවතාවන් හැටියට ඉදිරියෙන් තියාගෙන උන්වහන්සේලා විවේචනය කරන්නේ නැතුව දොස් කියන්නේ නැතුව භික්ෂුන් වහන්සේලා පුදුමාකාර ගෞරවය බහුමානෙන් අපි ආරක්ෂා කරගෙන ඒ භික්ෂුන් වහන්සේලා බුපස්ථාන කරමින් අපට පින් වැඩෙන්න වැඩෙන ආකාරයට අපි කටයුතු කරන්නට ඕනේ. අද වර්තමාන සමහර අය භික්ෂුන්ට දොස් කියන දොස් කී කියලා වන්දනා කරන දොස් කී කී දන් දෙන පන්සලේ හාමුදුරුන්ට බැන බැන කියලා දන් දෙනවා. එහෙම පින්කම් කරලා අපරාණ සංසිටින්නේ. ඒ නිසා පින්වතුන් ගිහි පැවිදි අපි කවුරුත් එකට එකතු වුණොත් තමයි පින් වැඩෙන්නේ. එහෙනම් වස් ආරාධනාව, උපස්ථානය, වස් අවසානය, කඨින චීවර පූජාව මේ හැම දෙයක්ම ගිහි පැවිදි අපි කවුරුත් එකට එකතු වී සිදු කරගත යුතු මහානීය පින්කම්. ඒවා හොඳින් කරගන්නට අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ නිසා මේ වස්සාන කාලය තුල ඒ වස් සමාදන් වුණු ස්වාමින් වහන්සේලාගේ ආශ්‍රේණි ශ්‍රී ලැබලා ඒ අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවන් ආදී සිද්ධ කරලා තම තමන්තර ධර්මඥාන භාවනාඥානෙ දියුණු කරගනිමින් උන්වහන්සේලාට සිව්පසෙන් අපෝපස්ථාන කරලා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ වස් පවාරණය සිද්ධ කළාට පස්සේ ඒ සදහැවතුන්ට පුළුවන් හැමදෙනාටම ආනිසස ලැබෙන ඒ වගේම මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස උපනුපන් භවයක් පාසා සතර අපා දුකෙන් අත මිදෙන ඒ වගේම දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙගතියෙහි අතරක් නැර ඉතාමත් පහසුවෙන් පුණ්‍ය නිධානයෙන් තැන්පත් කරගන්න පුළුවන් ඉතාමත් වටිනා පුණ්‍ය කර්මයක් වෙනුවෙන් අපි මේ සෝදානම් වෙන්නේ අපි මේ පෙරම් පුරාගෙන සිටින්නේ අපි මේ හැම කටයුත්තක්ම කරන්නේ කියන හැඟීම ඇති කරගෙන තමයි තමන්ගේ දවසේ ආරම්භය සිද්ධ කරන්න දවස ගෙවම් කරන්න. එතකොට අඩුම ගානේ තමන් තුළ බුද්ධානුස්සති භාවනාවෙන කුසලයක් පුරුදු කරන්න. ඒ තුළින් තමන් අනාගතයේදී කරන්නට යන කුසලයට කිසිම අඩුවක් නැහැ.
ඒ කුසලය ක්‍රමක්‍රමෙන් ක්‍රමක්‍රමෙන් දැම්ම ඉඳලා ටික 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 ශක්තිමත් කරගෙන කරගෙන අපි යනකොට අපට පුළුවන්කම ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේලා වදාළ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා හිත වඩන්න. ඒ නිසා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වතුන් මේ වස්සාන කාලය කියලා කියන්නේ අපේ ජීවිතේ ලැබෙන හොඳ අවස්ථාවක්. ඒ වගේම මුලත් මැදත් අගත් යහපත් කරන පහසුවෙන් පින්කම් කරගන්න පුළුවන් කාල පරාසයක්. ඒ කරගන්න කුසල නිධානය සහ පූර්වාරම්භයේ පූර්ව භාග ප්‍රතිපදාව තමයි මතු අනාගතයේදී අපට ඒ උසස් මහානීය පින්කම් වෙනුවෙන් පෙළගැහෙන්නේ. එහෙමනම් ඒ වෙනුවෙන් සූදානම් වන ඔබ අප්‍රමාදීව මේ උතුම් කුසල ධර්මයන් පූර්ණය කරගෙන ඒ වගේම අවසානයේදී සිදු කරගත හැකි ඒ අවසාන වස් අවසාන මහානීය පින්කම සිද්ධ කරගෙන සුවසේ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන පරිද්දෙන් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ අජරාවර නිවනින් සැනසෙන්නට මේ සියලු පින් ඒකාන්තෙන් හේතු වාසනා වේවා කෘපියා ආශිර්වාද කරමින් පුණ්‍ය ආනුමෝදනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලන්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගසං පටිපාටිය සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං අද දිනට නියමිත වස්සාන ධර්මදේශනාවේ සැදැහැති දායකත්වය දරනු ලබන්නේ කිත්සිරි ඕගහවෙල පල්ලේගම දෙනියඇලිපිනෙහි පදිංචි නයනා රත්නායක මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් විසින් ඔවුන්ගේ උතුම් අරමුණු වශයෙන් සඳහන් කොට තිබෙන්නේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණි ජී.කේ. නන්දාවතී මෑණියන්ට ඉක්මන් පවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කිරීමයි.